අබවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මදු සමයට කාලයකුත් නැහැ වෛර පිරිමහන්න වේලාවකුත් නැහැ නිකම් බලන් ඉන්න කාලයකුත් නැහැ අගමැති නවක මන්ත්‍රීවරුන්ට පවසයි පසුගිය පාර්ලිමේන්තුවේ සිදු වූ වැරදි නව පාර්ලිමේන්තුවේ සිදු නොවිය යුතුයි කිරියැල්ල කියයි එජෝපී පක්ෂ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ අවසන් තීරණය ලැබෙන මාසේ දඹවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් ඊයේ ආරම්භ වුණා මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ඒ අනුව අද එහි දෙවන දිනයයි කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් මීට සහභාගී වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී මූලික දැනුම ලබා දෙනවා. වසර ගණනාවකට පසු රටේ අංග සම්පූර්ණ බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට පත් වෙනකොට තමුන්නාන්සේලාට පහුගිය කාලවක වානුවේ විවිධ ගැටලු වලට මුහුණ දීලා තමයි ආවේ. විශේෂයෙන් අප්‍රසන්න මනාප ගැටලු, ඒ වගේම මාස පහ මාරක වගේ කාලයක් දැවැන්ත මහන්සියක් කරදරයක් විශාල උත්සාහයක් අරගෙන තමයි තමුන්නාන්සේලා මේ ස්ථානයට ආවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු රාශියක් අපිට පහුගිය කාලවක වානුව තුළ දකින්න ලැබුණා. ඒ සියල්ලම අපි විසඳා ගත යුතුව තියෙනවා. අනාගතයේ නැවත ඒ වගේ අවාසනාවන් තත්වයකට අපි මුහුණ නොදෙන්න විදියට කටයුතු කිරීමත් අපේ වගකීමක් හැටියට මම දකිනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ ජාතියේ කැඩපත. ඒ නිසා මේ ස්ථානයේ අපේ අතින් කිසිම අඩුපාඩුවක් වැරැද්දක් හෝ නොසලකිල්ලක් සිදු නොවිය යුතු ස්ථානයක් හැටියට තමයි අපි කවුරු සලකන්නට ඕනේ. මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තුව වගේ නෙමෙයි විශේෂ වගකීමක් තියෙනවා. මොකද පසුගිය පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙච්ච අප්‍රසන්න සිද්ධීන් නිසා දෙපැත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය නමුත් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පළුදු වීම වෙනස් කරලා අලුත් ශිෂ්ට සම්පන්න සංවාද තුලින් ඒ පළුදු වෙච්ච කීර්තිනාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ගෙන් කරන ප්‍රථම ඉල්ලීම එයයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම. පසුගිය අවුරුදු 31 තුළ අපිත් පාර්ලිමේන්තුවේ හුඟක් බැනුම් අහලා තියෙනවා. නමුත් ඒවා ඉවසගෙන අහගෙන ඉඳලා කතානායකතුමාගෙන් අවසර අරන් ඒවට උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන එක තමයි වැදගත් දේ. ඒ වගේම මම කියන්න ඕන මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලය තුළ ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් කතානායකතුමා ඉන්නේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න විසඳන්න. ඒක තමයි වැදගත්ම දේ. මං හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවෙත් අපි අගමැතිතුමාට මතක ඇති කතානායකතුමා රත්තුභාගේ පැත්ත ගත්තේ නැහැ. ගත්තේ මන්ත්‍රීවරුන්ගේ පැත්තේ. සමහර අවස්ථාවලදී ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මං හිතනවා පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි ඡන්දයක්. ඒ සමානුපාතික ඡන්ද මැතිවරණ ක්‍රමයේ යටතේ තුනින් දෙකක බහුතරය ගන්න නිසා පමණක් නෙවෙයි මේ රටේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ දේශපාලන පක්ෂයට එක ආසනයක්වත් නොලැබීම ගැන නෙවෙයි. ඒක සාහෘද විදිහට පුදුම සාගත දෙයක්. ඒවා ඉතිහාසයට යන කරුණු. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට උනේ නැහැ. ඒකේ මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. ඔය සමහරලාට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. එනිසා මම මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන තරුණ වුණාට තනතුරක් තිබුණාට පරපුරක් තිබුණාට උගත්කම උගත් වුණාට වැඩක් නැහැ. ජනතාව පරපුර රාජකාරිය හරියට කරන්නේ නැත්නම් ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමති ගමන් එක්ක නියෝජ්‍ය ඇමති ගමක් අත් වුණා කියලා මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා. මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා අපි මතක තියාගන්න ඕන. පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නොවේ මන්ත්‍රී කෙනෙක්ව පත් කරනවා. ඒ වගේම මතක තියාගන්න ඇමති ගමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඒක කට්ටිය අපි ඉතිහාසය දැකලා තියෙනවා. ඇමතිකමට දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම ඉටු කරන්න බෑ. එහෙම ඇමතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්නවා. අපිට මදු සමයක් ගත කරන්න කාලයක් නැහැ.
වෛර පිරිමහන්න ඉමින් කෙනිරි ගන්න වෙලාවක් අපිට නැහැ. දවන්ත විවස්ථාව වෙන සජනතාව අපේක්ෂා කරනවා. අපි සියලු පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලම ඉටු කරන්න ඕන කියලායි අපි විශ්වාස කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන මාසය දක්වා කල් ගියා. ඒ අනුව ලබන මාස මුල් සතියේදී කෘත්‍යාධිකාර මණ්ඩලයේ වැස්වී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශක්ක නානායකාර මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු අග්‍රාමාත්‍ය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇසුණා. ඒ සිරිගුත පක්ෂ මූලස්ථානයේදී මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ අභිනව නායකත්වයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව පක්ෂයේ ව්‍යවස්ථානුකූල නව නායකත්වය සැප්තැම්බර් මාස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණය කිරීමටයි එකඟතාවය පළව තිබෙන්නේ. රුණ නායකයෙකුට නායකත්වය ලබා දෙනවයි කියලා කිව්වට තාම සිද්ධ වෙන්නේ නැහැ. ඔය ඒක තමයි දැඩි ස්ථාවරයේ තියෙන එක. මොකද නායකත්වයට පත් වෙන්න නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක ව්‍යවස්ථාරණුව තියෙන නිසා බොහෝ දුරට පක්ෂය ඇතුලේ ඉන්න තරුණ නායකයින්ම තමයි ඉදිරියේදී ඉති තියෙන්නේ. කරු ජයසූරිය වැතුමා නායකත්වය බාර ගන්න කැමති කියලා මේ ලිපියකින් දැනුම් දීලා තිබ්බා. දැන් පක්ෂයට දීලා නැල්ලු. මාධ්‍යයට තමයි නිකුත් කරලා තියෙන්නේ. අපි ඒක නත් ඇහුවා. නීති අනුකූලව මහලේකම්තුමාටවත් පක්ෂි කොටවත් ඒ ලිපිය ලැබිලා නැහැ කියලා කිව්වා. තව කාය කාය නන්ද යෝජනා වුණා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධයෙන්. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධව එහෙම වෙන කාගේවත් නම් යෝජනා වුණ නැහැ. එක නමක් යෝජනා කරේ. ඇත්තට මේ නම මම යෝජනා කරේ. එකත් අපි ඊළඟ ස්ථිර වුණාම බලමු. දැන් මහලේකම්තුමාට දෙන්න ඕනේ කියලා මතයක් තියනවා. දැන් මහලේකම්තුමාට දෙනවද? නෑ, එතුමා ඒක ඉල්ලලා නෑ. නෑ, දැන් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයර මේක ගන්න කියලා ඔබතුමාලා යෝජනා කළාද මේ වෙලාව? නෑ, එතුමා යන්නේත් නෑ ඒකට. තීරණයක් ගත්තා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සැප්තැම්බර් මාසේ මුල් සතියේ අවසන් වෙන්න කලින් පක්ෂය වෙන්න ඕන සියලු වෙනස්කම් ටික කරනවා කියලා. කරු ජයතුරේ මැතිතුමා අපි ගරුකර කෙනෙක්. නමුත් එතුමා පක්ෂ සමාජිකත්වය අයින් වෙලා හිටියේ. දැන්ට සමාජිකෙක් නෙමෙයි. සමාජිකෙක් නොවන කෙනෙක්ට පක්ෂ නිලතරයක් දරන්න බෑ. ඉතල එතුමා පක්ෂ සමාජිකත්වය ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කරන දේක් කරන්න වෙන්නේ. නායකතුමාට යන්න තියෙනවා අර කොමිෂන් වලට ඉන්වෝල්වින් එන්න ධනාධිපති කොමිෂන් වලින් එන්න කියලා තියෙනවා. ඒකින්ද ඒ ටික ඉවර කළා. සැප්තැම්බර් මාසේ මුල් සතිය ඉවර වෙන කලින් ආය රැස් වෙලා සියලු වෙනස්කම් ටික කරනවා. දැන් ඔය කොමිෂන් වලට ඔක්කොම යන්න කියලා පස්සේ නායකතුමාට මේ නායකත්වය දරන්න පුළුවන් ඒද හිරේ ඉන්න වෙද්දි දන්නේ නැහැ. ඔය කොමිෂන් වලින් හිත ගන්න බෑ. ඔය ටික දේශපාලන හේතු මත කරේ වන්නේ. ඔව් ඒ ඉවෙන් දඩුවක් කරන්න පුළුවන් ඒ වැඩේ. ඒවා ටික ෆැක්ට් ෆයින්ඩින්. ඒ මේ දඩුවක් කිරීම බලතල නෑ. අරුණ ජයසූර මහතර අගමැති කවුද ඔබතුමාලගේ? නෑ නෑ කවුරුවත් අගමැති කෙනෙක් නෑ. ඔයා විතරයි අගමැති. නෑ එහෙනම් ඔබතුමාලා නද තීන්දුව කරන්න තිබ්බනේ. තුමා දැන් කැමැත්තෙන්ම ලියුමක් දාලා දියෙන්නේ. යම් කරුණු ඉදිරිපත් වුණා මේ කරුණු පිළිබඳව පක්ෂ ව්‍යවස්ථාව ඒ සියල්ල නීති රීතිය පිළිබඳව ඒ සියල්ල කතා කරලා නේ තීන්දුව ගන්න. එතකොට ඔබතුමාලට සමගි ජනවල එකත් එකතු වුණොත් අනාගතයක් කියලා හිතෙන්නේ නැද්ද තියෙන්නේ කියලා? මොකටද පක්ෂ කාලක ආබාධනීය කරපු मगे सिंगल मगेल අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිකම විමල තිස්ස හිමියන් කිසවකු විසින් සංගවාකින හෝ පැහැරගෙන ගොස් නොමැති බව උන්වහන්සේගේ පැවති ගුරු හිමියන් වන පූජ්‍යපාද හුණුපුලකම වජිරශ්‍රී නා හිමියන් පවසනවා. ඒ උදැසන මාත වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වේදිනිකම විමල තිස්ස පොඩි හාමුදුරුවෝ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිසිම කෙනෙක් හංගල නැහැ. සමහරුන් කියනවා ඥානසාර හාමුදුරුවෝ හංගුවා. සමහර අය කියනවා රතන හාමුදුරුවෝ හංගගෙන ඉන්නවා. මේ සම්පූර්ණ අසත්‍යය. ඊයේ රාත්‍රියේ මට උන්වහන්සේ හමු වුණා. කැලණි ප්‍රදේශයේදී උන්වහන්සේ මට හමු වෙලා කතා කරලා කියනවා මගේ ආරක්ෂාව පිණිස දින කිහිපයක් සංගමී සිටින බව. එනිසා මම හැම දිනාටම කියන්න කැමති වෙනවා විමලදිස්ස හාමුදුරුවෝ හංගවපු කෙනෙක් නෑ. ඥානසාර හාමුදුරුවෝ හරි රතන හාමුදුරුවෝ හරි සමම් මහත්මයා හරි මේ කිසි කෙනෙක් උන්වහන්සේ හංගවලා නෑ. උන්වහන්සේ හොඳින් ඉන්න බවට මම උන්වහන්සේගේ ගුරුවරයා වශයෙන් මම හැම දිනාටම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් පූජ්‍ය වේදනිකම විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ප්‍රකාශ කර සිටියේ මේවනතුරුත් පූජ්‍ය වේදනිකම විමලතිස්ස හිමියන් පැහැරගෙන සිටින බවයි. අපේ වේදනික මහමුදුරුවන් උන්වහන්සේගේ ලබා දීපු නාම යෝජනා කිරීම මේ මන්ත්‍රී ධුරයේ සඳහා ඒ පත් කිරීම ඉල්ලා අස් කරගෙන තිනවා බලෙන්.
පත්වීම බලෙන් ඉල්ලාස් කරගෙන ඒ වෙනුවට රතන හාමුදුරුවන්ගේ නම යෝජනා කරගෙන තිබෙනවා අපි පොලිස් මූලස්ථානයේ පහුගිය 19 වෙනිදා අපි පැමිණ ඉල්ලක් කළා අද වෙනකන් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ විශේෂයෙන්ම මම හෙට දිනේදී විශේෂ හෙළදරවක් කරන්න කැමති නම්ගම් සහිතව තව පැය 24ක් දෙනවා කරුණාකර හාමුදුරුවන්ව නිදහස් කරන්න එහෙම නැත්නම් මේ සම්පූර්ණ සිද්ධිය අග සිට මුලට අපි අනාවරණය කරනවා රටට දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් ආර්ථික ඍණ වර්ධන වේගයක් බවට පත් වෙලා තියෙනවා අපිට මේක කරන්න පුළුවන් කියලා ණය අරගෙන මේ රට හිර කරන්න සහ මේ රටේ සම්පත්තික චීනය වගේ රටවල් වලට පවරා දීමේ ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි කාලය තුල ලංකාවේ සමාජ ආර්ථික බදනමේ ශක්තිමත් වෙනසක් සිදු කරන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සූදානම් වෙලා ඉන්නවා වසර 5ක නිහඬතාවයකින් පසු මේ රටේ සංවර්ධන ගමන අපි ආරම්භ කරනවා 19 වෙනි සංශෝධනයේ වෙනුවට ගියන 20 වෙනි සංශෝධනයේ හරහා වෙනස් වෙන්නේ 19 වෙනි සංශෝධනයේ විතරයි 13 වෙනි සංශෝධනයේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ අරාජික තත්ත්වයේ වෙනුවට ශක්තිමත් පාලනයකට අවශ්‍ය කරන මග පාදනයක විනා 13 වෙනි සංශෝධනයට ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ මේ එක්සත් ජාතික පක්ෂයේ නමින් ඉන්න කණ්ඩායම සමගි ජනබල වේගයේ නියෝජනය කරමින් ඉන්න එක්සත් ජාතික පක්ෂය ඉතා විශාල සංඛ්‍යාවක මේ කණ්ඩායම් දෙකම එකතු කරලා වඩා ප්‍රබල පක්ෂයක් හැටියට කටයුතු කරන්න ශක්තිය ලබා දීම මේ අවස්ථාවේ අපිට පේන්නේ එවැනි නායකත්වයක් තියෙන්නේ අපේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ ගුණාත්මක පෙරපාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් ඒ වගේම මේ පෙරපාසල තුල දැනුමෙන් කුසලතාවෙන් හොඳ ආකල්ප වලින් පිරිච්ච දරු පිරිසක් නිර්මාණය කරන්නටත් පෙරපාසල් ගුරුවරයා ශක්තිමත් කරන වැඩපිළිවෙල ආදිපෙත්තුමා මේ අදහසක් අනු උපදෙස් අනුව අපට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඉද්දි මේ රටටත් විපක්ෂයටත් හොඳ අවකාශයක් දෙනවා ඔවුන්ගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න. හැබැයි විපක්ෂය උත්සාහ කරනවා නම් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ට දෙන අවකාශය අවභාවිතා කරන්න අපිට සිදු වෙයි. මේ රටේ ජනතාව දෙවරක් ලබා දීපු ජනවරමට අනුව ජනතාව තුලින් පමණක්ම අදහස් විමසලා ඒ අවශ්‍ය සංශෝධන කරන්න. එසමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත් වෙනවා. ජලිතමයම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.